කොහොමද මෙයා තෝර ගන්න මෙයා හරි කෙනෙක් මෙයා වැරදි කෙනෙක් මෙයා අපිට ගැලපෙන්නේ නැති කෙනෙක් කියන කාරණාව කොහොමද අපි අඳුරගන්නේ ඔව් ඇත්තටම මේක ගැන කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට මේ තෝරා ගැනීම කරන්නේ අපි අවශ්‍යතාව නිසානේ එතකොට අපි අවශ්‍යතාවයකට නම් ඒ කියන්නේ අපේ යම්කිසි අවශ්‍යතාවයක් සපුරා ගැනීමට නම් යම් කෙනෙක් තෝරගන්නේ අන්න එතනදී තමයි ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි රිලේෂන්ෂිප් එකක් ඇතුලේ බලාපොරොත්තු වෙන දේ අපි තව කෙනෙක් එක්ක සහයෝගයෙන් සමගියෙන් සතුටින් ජීවත් වීම නම් එතන බලාපොරොත්තු නැහැ. එතකොට ඒකෙදි අපි කරන්නේ ගොඩක් වෙලාවට අපේ කොටස අපි දෙන්නේ කොහොමද කියන එක පුළුවන් තරම් අපේ පැත්තට දාගන්න එක. එතකොට අපි ගොඩක් වෙලාවට අපි හිතමු ආදරය කරන කෙනෙකු නම් අපි ආදරය කරන්න ඕනේ. අපිට ආදරේද කියලා අහන එක නෙමෙයි. එතකොට අපි යා වෙනුවෙන් දේවල් කරන්න කැපකිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඕකේ අනිත් පැත්ත තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර එහෙම කිව්වා වුණත් අපේ ජීවිතේ යම් යම් අඩුපාඩු තියෙනවා. අපි හිතමු ළමේකට පොඩි කාලෙම අම්මා තාත්තා නැති වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ සෙපරේට් වෙනවා. එතකොට ඒකේ නා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ අම්මගෙන් ලැබුණු ආදරේ හෝ තාත්තගෙන් ලැබුණු ආදරේ රැකවරණය අර ඉන්න යාළුවෙක්ගෙන් ලැබෙයි. එහෙම නැත්නම් පාට්නර්ගෙන් ලැබෙයි. එහෙම නැත්නම් අපිත් එක්ක අපි ආශ්‍රයයට තෝරගන්නවා සමහර යාළුවොත් නොවන රිලේෂන්ෂිප්ස් තියෙනවා සමහර ඒවා හොඳ මිතුරුකම් වෙන්න පුළුවන් යම් යම් නම් දාගන්න පුළුවන් නමුත් අපි පුද්ගලය හරහා බලාපොරොත්තු වෙන්නේ අපිට ඒ නොලැබුණු දේ ලබා ගන්න ඒ අතරේ සමහර දේවල් තියෙනවා අපි හිතමු අපිට ගෙවල් දොරවල් නැහැ යානවාහන නැහැ මුදල් අඩුයි අපේ ෆැමිලි එකේ බෑග්ග්‍රවුන්ඩ් එක ටිකක් පල්ලෙහා ස්ටේටස් මේන්ටේන් වෙනවා මදි එතකොට සමහර අය හොයන්නේ එතනදී ස්ටේටස් මේන්ටේන් කරන්න පුළුවන් ආත්මార్థකාමී අදහසක් ඒක ආත්මార్థකාමී මිනිස්සු හුඟක් වෙලාවට මේ දේ නිසා තමයි තෝරා ගැනීම කියන දෙයක් කරන්නේ දැන් අපි ගිහිල්ලා අර පුද්ගලයා අපිට මේක දෙන්නේ අරක දෙන්නේ කියලා කම්ප්ලේන් කරන හේතුව අපි එයාගෙන් ඒ ටික බලාගෙන ගිහිල්ලා තියෙන්නේ එතකොට ඒ බලාගෙන ගිහාම සමහර දේවල් සාධාරණයි. අපි හිතමු දෙන්නෙක් එකතු වෙලා ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තාම එක්කෙනෙක් විතරක් ආදරෙන් කතා කරනකොට අනිත් කෙනා සැරපරුස විදිහට කතා කරනවා නම් ඒක ලස්සන නෑ. ඒ බැඳීම යන්නේ නෑ. එතකොට අපේ වැරදි තීරණයක්. ඊට පස්සේ අනිත් එක තමයි අපි ඇටෙන්ෂන් දෙනවා එයාට, එයාගේ දේවල් කරලා බලලා දෙනවා. හැබැයි ඒ කෙනා පෙරලා එයාට ඒකට කරන්න නැති වුණත් අඩුමතරම ඇප්‍රීෂিয়েට් කරනවා නම් හරි. විශේෂයෙන්ම ආදරණීය ජීවිතයක් කෙනෙක් ගත කරන්න නම් ආදරණීය බව තමන් තුළ වගේම සහ තමන්ටත් පෙරලා ලැබුණොත් ඒ ආදරය හරි ලස්සනයි සුන්දරයි. එතකොට පරාර්ථකාමී ආදරයක් කියන ගොඩක් වෙලාවට අපි කතා කරාට ඒක ප්‍රායෝගික නැහැ ඇත්තටම. අපි කොච්චර කිව්වත් ඒ එහෙමනම් අපිට දුරස්තව ඉන්න කෙනෙකුට වුණත් හැමදෑම උදේට නැගිටලා මෛත්‍රිය වතුරවන්න පුළුවන් සුවපත් වේවා කියන්න පුළුවන්. එයාට හැම වෙලාවෙම අපිට ආදරය කරන්න පුළුවන් බැඳීමක් හදාගන්න පුළුවන්. හැබැයි එයාව අපි ප්‍රායෝගිකව ජීවිතයේදී අපේ දේවල් වලට සහභාගී වෙන කෙනෙක් නම් ওই தත්ත්වය හාත්පසින්ම වෙනස්. අපි හැම වෙලාවෙම අපි කරන දෙයට ප්‍රතිඋපකාරයක් හරි ප්‍රතිඋත්තරයක් හරි ප්‍රති දෙයක් බලාපොරොත්තු වෙනවා හැම වෙලාවෙම. මේ බලාපොරොත්තු වෙන දේ අපිට නොලබන තැනක් නම් අපි අඳුන ගන්න ඕනේ අපි මේකත් එක්ක ඉස්සරහට යනවද සැක්‍රිෆයිස් කරලා නැත්තම් අපි මේ තැනින් බ්‍රේක් අප් කරනවාද මේ රිලේෂන්ෂිප් එක කියන එක. ඒවා යම් යම් දුරවල් වලට ගියාට පස්සේ අපි හිතමු දෙන්නේ ආදරෙන් බැඳිලා මේ හොඳට ගිහිල්ලා ඉවරලා විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ දරුවොත් හදනවා. ඔක්කොම වුණාට පස්සේ අපි හිතමු වයිෆ්ගේ බොඩි ෂේප් එක අවුට්. ඊට පස්සේ යා ළමයි එක්ක බිසි. ඒ වගේ දේවල් වලදී වෙනවා මිස්ටේක්ස්. ඒ වගේ එකකදී ඒක හම්බෙන්නේ ආදරය සහ ඇටෙන්ෂන් පිට කෙනෙක්ගෙන ඒකදී බ්‍රේක් අප් එකකට යනවා කියන එක නෙමෙයි මම කතා කරන්නේ. අපි ඒව අවබෝධ කරගන්න පුළුවන්. මොනවද මේ වෙලා තියෙන සිටුවේෂන් එක කියලා. එතකොට මේකෙදි අපි ආදරණීයන් අපේ රැක ගන්න නම් ඇත්තටම අපි අවධානය යොමු කරන්න ඕනේ අපි කරන දේවල් සාධාරණයිද කියන එක. ඉතින් එතකොට අපි අද කතා කරන්නේ මේකෙදි අපි කොහොමද ආදරණීයන්ව අපේ ජීවිතේ රැකගන්නේ කියන එක.